පුංචි දේට සැක කරලා නිතරම රණ්ඩු වෙලා කොහේවත් යන්න නොදී එයා කලේ ඔයාට ආදරය කරපු එක. ඒක එයාගේ විදිහ. එයාට රිද්දන්න බොරු කරලා ලෝකයක් ඉස්සරහ මගෙම වෙලා එයාට රිද්දන්න ලංුණ ඔයා එයාගෙන් දැක්කට වඩා ආදරයක් මගෙන් දැක්කද? ඇයි එයා සැක කරේ? මන් දන්නේ. හැබැයි මම දන්නවා ඔයා මන් ළඟ ඉද්දි මට වචනකින්වත් අඩුවක් කරේ නෑ. මගේ සතුට වෙනුවෙන් හිටපු විදිහ බොරුවකින් පටන් අරන් ඔයා මට ලං වුණත් ඔයාගේ ආදරේ මන් දැක්කා. මන් දන්නේ එයාගේ ඔයාගේ කතාව. මං ආදරේ කළේ අවංකවම. හිනා වුණානේ අපි මහ හයියෙන් විකාරවලටම. දවසක්වත් තරහ නොවුන අපි දෙන්නගේ මැද්දට ආපු එයා කිව්වනේ දිග කතාවක්. එයාගේ ආදරේ ඔයාට, ඔයාගේ ආදරේ මට. ඒක වෙන්න බෑනේ. ඔයා එයාට රිද්දන්න ලං වෙලා මටයි වැඩියෙන් ආදරේ කිව්වට ඇත්ත ආදරේ තියෙන්නේ එයා ළඟ. එයා බැන්නේ රණ්ඩුනේ ඔයාට තිබ්බ ආදරේට. මාත් ආදරේ කළා පන තරමටම. ඒත් එයා වගේ මාත් ඔයා ගැන හෙව්වනම් අද මං ඔයාගේ එයාගේ මැද්දේ අසරණ වෙන්නේ නෑ නේද? ඔයාට මාව දාලා යන්න බෑ. ඒ යන්නම වෙනවා. ඒ මගේ වගේම හිතක්. එයාගේ ආදරේ උදුරගෙන ඔයා ළඟ මං කොහොමද සතුටින් ඉන්නේ? ඔයාව ළඟ තියාගන්න සැක කරලා ඔයාව රිද්දපු අයත් වැරදි. එයාට රිද්දන්න මට ලං වෙලා දැන් දෙපැත්තටම අසරණ වෙලා ඉන්න ඔයත් වැරදි. ඔයාට ලං වෙද්දි අතීතේ හොයලා නොබලපු මාත් වැරදි. අපි තුන් දෙනාම වැරදි. මං ඈත් උනත් මට ඔයාවත් ඔයාට මාවත් අපි දෙන්නවමත් හැමදාටම මතක තියේ. කෙනෙක්ට රිද්දන්න තව කෙනෙක්ට ලං වෙන එකත්, ආදරයක් ලබා ගන්න සැක කර කර වද දෙන එකත්, ආදරේ වෙනුවෙන් තමන්ගේම ආදරේ වෙන කෙනෙක්ට දෙන එකත් හුඟක් වැරදි. ඔයා එයා එක්ක සතුටින් ඉන්නේ